කොරෝනා එක්ක වුණත් මේ ලැබපු අලුත් අවුරුද්ද සතුට සාමය සපිරුණු සෞභාග්‍ය ඉතිරුණු නිදුක් නිරෝගී සුපම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොරෝනා කියන භයානක වසංගතය ඇතුලේ උදා වුණු මේ අලුත් අවුරුද්ද අපිට වෙනද වගේ හදවතට දැනිච්ච අවුරුද්දක් නෙවෙයි. ඒක වෙනස් අවුරුද්දක්. හැබැයි ජීවිතයට පාඩම් රාශියක් කියලා දෙන අලුත් අවුරුද්දක්. ඔබේ ජීවිතය දිහා ආපහු ආයමත් හැරිලා බලන්න පුළුවන් අලුත් අවුරුද්දක්. කොරෝනා කියන්නේ භයානක වසංගතයක් වුණත් ඒ ඇතුලේ අපිට කියලා දීපු පාඩම් අනන්තයි අප්‍රමාණයි. ඒ අතරින් අපිට මතක් කරලා දෙන ලොකුම පාඩම තමයි අපි සදාකාලිකව ජීවත් වෙන්නේ නැහැ කියන එක. සමහර විට හති දාගෙන පිම්මේ දුවපු මේ ජීවිතයේදී ගොඩාක් අයට අමතක වෙලා තිබුණු දෙයක් තමයි තමන් සදාකාලිකව ජීවත් වෙන්නේ නැහැ කියන එක. ඒ හන්දම ගොඩාක් අය ඒ අයගේ ජීවිතවල කරපු වැරදි අනන්තයි අප්‍රමාණයි. මුදලට යට වෙච්ච මේ ලෝකේ මුදල් පසුපස හඹාගෙන ගියේ හරියට ඔබ සදාකාලිකව ජීවත් වෙනවා වගේ. ඒත් එහෙම වුණේ නැහැ. සල්ලි තියෙන කෙනත් සල්ලි නැති කෙනත් කොරෝනා වසංගතය හමුවේ එකපාරට මහා පාරේ වැටිලා මිය යනවා. ඔවුන්ගේ බලාපොරොත්තු, ඔවුන් ජීවිතේ පුරාවට හම්බ කරපු හැම දෙයක්ම දාලා ඔවුන්ට යන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඒ මැරෙන මොහොතේ හිතෙන්නේ නැති. තමන්වත් එහෙම නැත්තම් තමන්ගේ ආදරණීයන්වත් සතුටු කළේ නැහැ කියලා. ඔබ චුට්ටක් හිතලා බලන්න. මේ අලුත් අවුරුද්දේ මේ කොරෝනා එක්ක ඔයාගේ ගෙවෙන ජීවිතේ ඔයා සතුටින්ද කියලා. ඔබේ ළඟ ඉන්න ඔබේ ආදරණීයන් සතුටින්ද කියලා. අපි සතුට හැම වෙලාවෙම අනෙක් කෙනාට බාර දීලා පැත්තකට වෙනවා. අපි දන්නේ නැහැ සතුට කියන්නේ තමන් ගාවම තියෙන දෙයක් කියලා. සතුට කියන්නේ මේ මොහොතේ අපේ ජීවිතේට අපේ හිතට දැනෙන දේ. ඒක ඊයේවත් හෙටවත් අපේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන් වුණ දෙයක් නෙවෙයි. අද මේ මොහොතේ ඔබ සතුටින් නම් ඔබ අදත් සතුටින්, හෙටත් සතුටින්, එළඹෙන හැම දවසකම සතුටින්. ඉතින් ඔබ හිතන්න, ඔබ ඔබම වන්න, ඔබට අවංක වන්න, අනෙක් කෙනාට උදව් කරද්දී ඒ උදව්ව ඇතුලේ අනියම් බලාපොරොත්තුවක්, ප්‍රශංසාවක් තියාගන්න එපා. ඒ කරන උදව්ව thank you කියන වචනේවත් නොසා සතුටින් දෙන්න පුළුවන් උදව්වක් කරගන්න. ඒ වගේම ආදරණීයන්ට ඔබේ ජීවිතයේ කාලය වෙන් කරන්න. අද බොහෝ දෙනාට අමතක වෙලා තියෙන දෙයක් තමයි ඒක. අද ගොඩාක් දෙනා තාක්ෂණයට යට වෙලා තමන්ගේ ජීවිතයේ අමතක කරලා දානවා. තමන්ගේ ආදරණීය බිරිඳ ගැන, තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා ගැන තියෙන අවධානය පැත්තකට දාලා තියෙනවා. තමන්ගේ ආදරණීය දෙමව්පියන්ට වෙන් කරන්න කාලයක් නැති වෙලා තියෙනවා. දරුවන් එක්ක ඉන්න කාලයක් නැති වෙලා තියෙනවා. මේ පිම්මේ දුවන ජීවිතයට නවාතනක් දීලා මේ හැම දේ ගැනම හිතන්න ආයමත් අවස්ථාවක් ඔයාට උදා වෙලා තියෙනවා. ඉතින් මේ අලුත් අවුරුද්දේ ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ ඔයාට වැරදුන දැන් හදාගන්න. සතුට තමයි අපේ ජීවිතේ අපිට තියෙන ලොකුම වස්තුව, ලොකුම සාර්ථකත්වය. ඔබ හති දාගෙන දුවලා හොයන්න හදන සල්ලිවලවත්, ගොඩ නගන්න හදන මහා විශාල මාලිගයවත්, එහෙම නැත්නම් ගන්න හදන රෝද හතරේවත් නෙවෙයි ඒ සතුට තියෙන්නේ. ඒ ඔබ ගාව තියෙන්නේ. ඔබට පුළුවන් ඒ සතුට ඔබත් විඳලා ඔබ වටා ඉන්න අයටත් දෙන්න. ඍණාත්මක සිතුවිලි වලින් ඈත් වෙලා සුබදායක දෙයක් ඔබ වටා ඉන්න අයට දෙන්න. අනෙක්
අනෙක් අය ගැන දොස් කතා කරන්නේ නැතුව, අනෙක් අය ගැන වැරදි හොයන්නේ නැතුව, ඒ අයගේ හොඳ දැකලා ඒවා පමණක් ජීවිතයට ආශිර්වාදයක් කරගෙන සුභවාදී දේවල් ගැන විතරක් හිතනකොට ඔයා දන්නේම නැතුව ඔයාගේ ජීවිතයට සුභවාදී දේවල් විතරක්ම ආකර්ෂණය වෙනවා. ඒ හන්දා තරහව, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය අමතක කරලා ඔබ ආශ්‍රය කරන හැම කෙනා තුළම තියෙන හොඳ දැකලා තමන් ඊගාව මොහොතේ මැරෙන්න පුළුවන් කියලා හිතාගෙන මේ මොහොතේ සතුටින් ජීවත් වෙන්න. මොකද ඊගාව නිමේෂයේ ඔබ මැරුණොත් ඔබ ගැන ලස්සන මතකයක් අනෙකුත් අය අතර ඉතුරු කරලා යන වගකීම ඔබටයි තියෙන්නේ.